අයිබෝවන්, මේ වෙලාවේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඔබ හොඳටම දන්නවා. එතකොට රනිල් වික්‍රමසිංහ කියලවෙල කියන්නේ සාමාන්‍යයෙන් ජනවරමක් නැති අනුපාප්තික ජනාධිපති කෙනෙක්. එතකොට මේ ජනාධිපති ඇවිල්ලිවල්ල ඔහු මේ ගොඩබය නන්සේනගෙන් හිත්වෙච්ච ඒ ජනාධිපති අවකාශය පුරුවන්නනේ මේ මේ 134 දෙනෙක්ගෙන් පාර්ලිමේන්තුවේ, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මොහුට මොකද මේ අඩුම ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන්නවත් සුදුසු නැති පුද්ගලයෙක් ජනවර්මකින් ඇවිල්ලා නේ ඔහු, ඒ කියන්නේ ඒ පක්ෂයට හම්බෙන ජාතික ලැයිස්තු ධූරයෙන් තමයි මොහු ඇතුළට එන්නේ. එතකොට ඇතුළට ඇවිල්ලිවල තමයි මේ විදිහට දැන් අර ගෝඨාභයලා ඔවුන්ගේ අනුපාප්තික ජනාධිපතිවරයා වශයෙන් මොහු සුදුසුයි කියලා තෝරගන්න. මොකද අගමැතිකම මේ අපි හැමදාම කියලා තියෙනවා ඒක කතා කරන්නේ උන්ගේ සාමාන්‍ය රාජපක්ෂලා උන්ගේ කෑම මේසේ කතා කරලා ගන්න තීරණ තමයි එතනින් එහාට මේ රටේ හෙට දවස වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ. එතකොට අන්නේ වගේ ගත් එකෙක් තමයි ඕ රනිල් වික්‍රමසිංහ කියලා වෙල කියන්නේ. අනික් කට්ටිය ඔක්කොම නාම මාත්‍රිකව නිකන් කියනෝ මූට මේ, ඒ කියන්නේ උන්ට දේශපාලන වශයෙන් මඩ ගහන්න උනාට පස්සේ ඔවුන් යටපත් කරන්න උනාට පස්සේ සරත් පොන්සේකට එන්න ගුව, සජිත් ප්‍රේමදාසට එන්න ගුව, අම්රට ගුව බාර ගන්න කියලා වෙල මේ එක එක්කවත් බාරගත්තේ නැහැ කියලා වෙල කියන්නේ මේ ඔවුන් අර දේශපාලන වශයෙන් මඩ ගහන්න ඔවුන් අර බිත්තියට හේතු ගන්න අවශ්‍ය වුණාට පස්සේ අන්නේ තෝතැන්න හදා ගන්න තමයි මුන් මේ විදිහට කතා ගන්න. නැත්නම් රාජපක්ෂ ඇති කරේ කියලා කියන්නේ උන්ගේ ඉන්න දෙන්නේ තුන් දෙනෙක් එක්ක එකවෙලා කෑම් මේසේ ගන්න තීරණ තමයි සාමාන්‍යයෙන් රටේ තීරණ විදිහට උන් ගන්නෙ. එතකොට අන්නේ විදිහට ගත්තේ තීරණයක් මත අගමැති වශයෙන් පත් කරනවා, ඊට පස්සේ අනුපාප්තික ජනාධිපති වශයෙන් පත් කරගන්නවා. එතකොට ඒක පාර්ලිමේන්තුව තුළ මේක කරගන්න දෙයක් තමයි එතනින් එහාට රටේ මිනිසුන්ගේ බහුතර ජනමතය නෙවි මෙතන පිළිඹු වෙන්නේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ කියලා වෙල කියන්නේ මේ දේශපාලන ක්‍රමවේදය තුළ අතුගාල දාපු චරිතයක් බව අපි හොඳටම දන්නවා. එතකොට ඔහුගේ පැටිකිරිය ගත්තොත් එහෙම වාර 6ක් අගමැතිකම් දාලා තියෙනවා. අගමැතිකම් දරනකොට රටේ ප්‍රධාන මර්මස්ථාන ලෝකෙට විකුණ අර යම් කිසි උගේ ඉන්න සර්කල් එකේ ඉන්න 200ක් විතර ප්‍රමාණයකට ආතල් දෙන්න. ඔවුන් ඉන්න මේ ආතල් ලෝකයක් තියෙනවා, සමනල ලෝකයක් තියෙනවා. ඒ සමනල ලෝකය තුළ ඔවුන් ආතල් ගන්න පිරිස තමයි අන්නේ ආතල් ගන්න පිරිසට ඒ 200ක් විතර ඉන්න සර්කල් එකට ආතල් දෙන්න මේ රටේ 2,20,00,000 ප්‍රමුඛ මිනිසුන්ගේ ජීවිත බිල්ලට දෙන එක තමයි රනිල් වික්‍රමසිංහ කියලවල කියන්නේ. එතකොට දැන් මේ ඇති වෙලා තියෙන தත්ත්වය මොකද්ද? එතකොට මේ දැන් ඇති වෙලා තියෙන தත්ත්වය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිවරණය ප්‍රකාශපත් කිරීමට වළක්වන විදිහට මේ, ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ දුර කාලය 5-6 කියන එක හරියට නිශ්චය කරලිවල මේ තීරණය දෙන්න කියලා. එතකොට ඒ තීරණය දෙන්න කියලිවල මේ විදිහට එනකොටම මීට ඉස්සල්ලා තම හිටපු දුර කාලය 5-6 කියලිවල ශ්‍රේෂ්ඨාධිකරණේ මතය විමසන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හරි විදියට ඒකට ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වෙච්ච එකේ ප්‍රතිඵලයක් වශයෙන් අවසාන වශයෙන් මේ ආව මූලික ලිවිල්ල වෙන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ධනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසාන මේ පොත මේකේ පැහැදිලිව සඳහන් වෙනවා ජනාධිපතිවරයාගේ දුර කාලය 5 කියලා. එතකොට ඒ විදියට තියෙද්දි එතකොට මේක මොකද්ද මේ? අර දැන් ඉස්සෙල්ලා රංග බණ්ඩාරල ධම්මල් වල මුට්ටිය දාපු අටෝගත ජනාධිපති මොන් ඇත්තටම මේ රටේ මේ තරම් මේ මූලික අයිතිවාසිකම් මේ විදිහට විනාශ කරගෙන ඊට පස්සේ රටේ තියෙන මේ ක්‍රමවේදයන් විනාශ කරගෙන රට මේ විදිහට යන එකත් නවත්තන්න මොන් මොකද්ද මේ ගන්නා වූ ක්‍රියාමාර්ග කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මුන්ට ඕන වෙලා තියෙනවා දැන් මේ වෙලා වෙනකොට මිනිස්සුන්ගේ අර තියෙන ආවේගය, මේ රටේ දැන් තියෙන ආර්ථික අහේනියත් එක්ක මිනිස්සු විඳින දුක මොවුන් ආවේගයක් බවට පත් කළේවල මිනිස්සු පාට ගැනල්වල එන්න ප්‍රමාණයක් මරලා හරි මුන්ට මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න ඕනේ. මේ එතනින් එහාට මේ රාජ්‍ය බලය අල්ලගෙන ඉන්න ඕනේ. නැත්නම් ඕ රාජපක්ෂ හැතිකරේටත් රනිල් වික්‍රමසිංහ හැතිකරේටත් මොවුන්ට ළඟා වෙන්න තියෙන සියලුම අවදානම් තත්ත්වයන් මොවුන් හරි විදියට තේරුම් අරගෙන ඉන්නේ. ඒක නිසා තමයි මොවුන් මේ විදියට අනිසි විදියට ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒක ඒ විදියට ක්‍රියාත්මක වෙනකොට අපට යුතුකමක් හා වගකීමක් තියෙනවා. රටේ මිනිස්සුන්ට හරි විදියට මේක දැනුවත් කරලිවල, ඒ වගේම මූලික අයිතිවාසිකම් මේ විදියට අපේ කඩ වෙනවා නම් එහෙම ඒ මූලික අයිතිවාසිකම්
නමින් අර උන්ගේ මේ ඉනසකල්ලක ඉන්නේ උන්ගේ පොළඹවීම මත මේ එක එක ධම්මන මේ නඩුවලින් අපේ රටේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙනවා නම් එතෙන්දී ඇපිය වෙන්න අපටත් යුතුකමක් තියෙනවා. ඒක නිසා තමයි දැන් රටේ ඉන්න පක්ෂවල ඒ පක්ෂවලට අදාළව නීති කෘත්‍යයන් එක දිගට යනවා. එතකොට ඒ වගේම අපටත් යුතුකමක් තියෙනවා මේ ක්‍රමවේදය මුන් මොකද්ද කරන්න කියලා රටේ මිනිසුන්ට හරි විදිහට පැහැදිලි කරන්න. එතකොට දැන් CD ලෙනවා කියන පුද්ගලයා තමයි 250න් එක ගාලුපාර පාන දූර කියන මේ ලිපිණේ පදිංචි CD ලෙනවා කියන පුද්ගලයා තමයි මේ මූලික අයිතිවාසිකම් පෙත්සම අරගෙන ගිහිල් වල ශ්‍රේෂ්ඨාධිකරණයට දාලා තියෙන්නේ ඔවුන් ඔහුට ඕන වෙලා තියෙනවා මේ වෙලා වෙනකොට මේක දූර කාලය අවුරුදු 5-10 කියලා මේ නිශ්චය කරගන්න ඕනේ කියලා. එතකොට ඒක අර රනිල් වික්‍රමසිංහ අර පනින්නේ ඉන්න රිලවට ඉනිමන් තිව්වගේ වැඩක් නෙමෙයි දැන් කරන්නේ. මුන්ට දැන් කොහෙන් හරි ක්‍රමයකින් මේක අවුරුදු 6ක් හරි කරගෙන මෙතනින් අවුරුද්දක් හරි දීර්ඝ කරගෙන මුන්ට බලේ ඉන්න ඕනේ කියන තැන මුන් හරි ගැසගෙන ඉන්නවා. දැන් බලන්න සාමාන්‍යයෙන් ජනමතයක් නැතුව හිටපු එකෙක් දැන් බොරුවට මේ රටේ මිනිස්සුන්ගේ මනස විකෘති කරන හැටි මුන්ට වාර 6ක් අගමැතිකම් කළා ඊට පස්සේ දැන් ජනාධිපතිකම් කරන ගමන් එතකොටත් මේ රටේ මිනිස්සුන් තාම කැමැත්තක් නැහැ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මොන වගේ තිරිසනෙක්ද මොන වගේ මේ පුද්ගලයෙක්ද කියලා දන්න නිසා මොන වගේ වදකේද මොන වගේ ගහලෙද්ද කියලා දන්න නිසා මිනිස්සු කැමති නැහැ මූව රටේ ප්‍රධාන පුටුවි වාඩි කරන්න. ඒක ඇත්තටම රටේ මිනිසුන්ගේ තියෙන එක්තරා වාසනාවක්. හරිද? එක්තරා වාසනාවක් තමයි මේ වගේ ගහලෙක් වදකෙක් මේ මහපුටුවේ තියන්නේ නැති එක. ඒක නිසා මේ මිනිස්සු එදා ඉඳලම රනිල් වික්‍රමසිංහ කියන චරිතයට කැමති නැහැ. එතකොට මුන් දැන් අර දැන් සමහරක් එවුන්ගේ මනස විකෘති වෙනවා. ඒ කියන්නේ උන්ට හරිදේ හරි විදියට ධාරණය කරගන්න බැරි එකේ ප්‍රශ්නයක් මත ඔවුන් හැමතිස්සෙම කල්පනා කරනවා අනේ මේ රනිල් වික්‍රමසිංහ දැන් මොනවා හරි කරනව නේද කියලා. එතකොට ඒ මොනවා හරි කරනව නේද කියන ගමන් උත් කල්පනා කරන්න ඕනේ අනේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ණය එක යුරෝ එකක් එක ඩොලර් එකක් ගෙවනවද කියලා ඉවරලා පොඩ්ඩක් කල්පනා කරා නම් අර රනිල් වික්‍රමසිංහ මොනවද කරනව නේද කියන එක අපිට හරි විදියට මතයකට එන්න පුළුවන්. එතකොට මේ මතය මේ විදියට ගොඩනගනකොට එතකොට එකදු ඩොලර් එකක් එකදු යුරෝ එකක් ගෙවන්නේ නැතුව අපේ මිනිසුන්ගේ මේ ණය සංචිත හැමම ඉස්සරහට ගිහිල්ලා මේ තරම් මේ ණය කන්දරාවකට අපි හිර කරන ගමන් මුන් දැනුත් කරන්නේ ලෝකෙට ගිහිල්ලිවල ණය අරගෙනවල ඇවිල්ලිවල මේ රටේ මේ උන්ගේ ආතල් එක ගන්නකොට ණය අරගෙන එනකොටත් මේ හින නිකන් මේ ලොකු මේ සතුටක් භුක්ති විඳින જાතියක් බවට වත් කරලානේ. අපි හැමදෙස්සෙම gedaraක වුණත් අපි කල්පනා කරනවා ණය වලින් ණය බරින් නිදහස් වෙන්නේ කොහොමද කියලා මිනිස්සු කල්පනා කරනකොට එතකොට මේ රටේ මේ තරම් ණය ප්‍රමාණයක් මෙහෙම ඉස්සරහට ගිහිල්ලිවල ජීවත් වෙන්නේ කොහොමද කියන එක කල්පනා කරන්නේ. ඒක නිසා තමයි මේක මේ රනිල් වික්‍රමසිංහලා මුන් මේ කරන වැඩේ මේක අපි නවත්තන්න ඕනේ කියලා ඉවල කියන්නේ. ඒක නිසා තමයි කියන්නේ අපි ජනාධිපතිවරණය ගෙනෙන් පුළුවන් නම් හරි විදිහට ජනාධිපතිවරණය තියපන් එදාට තොට පෙන්නන්නම් අපි ජනමතය මොකද්ද කියන එක අපි හරි විදිහට කිව්වා. එතකොට දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මම කිව්වා ජනාධිපතිවරණය කවදාවත් ඒක වෙනස් කරන්න බෑ. ඒක ජනාධිපතිවරණයක් කියලා කියන්නේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකමක්. ඒ වගේම මිනිසුන් මේ ජනමතය උරගා බල්ල අවුරුදු 5කට සැරයක් ජනමතය උරගා බල්ල වල ජනාධිපතිවරයෙන් හරි විදියට තෝරගන්න එක ඒ රටේ මූලික අයිතිවාසිකමයි. එතකොට මේකේ සඳහන් කරනවා 7 ඡේදය 23 පිටුව විධායක ජනරජයේ ජනාධිපතිවරයා. එතකොට ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වන්නේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද විධායකයේ ප්‍රධානියාද ආණ්ඩු ක්‍රම ප්‍රධානියාද සන්නද්ධ සේවාවාහිනී සේනාධිනායකයාද වන්නේය. ජනාධිපති ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගන්න ලැබිය යුතු අතර අවුරුදු 5ක කාලයක් ධූරය දරන්නේය. මෙතනම තියෙනවා අවුරුදු 5ක කාලයක් ධූරය දරන්නේ කියලා. එතකොට ඒකට තව මේ පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ පක්ෂයකින් තෝරාපත් කරගන්නා පුද්ගලයෙකුට කියන කරුණු කාරණා තියෙනවා. ඒ වගේම ජනාධිපති යෝජනා කරන ලැබිය හැක්කේ කියන එක එතන කරුණු කීපයක් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ 25 පිටුවේ හරිද 25 පිටුවේ මෙන්න මේ විදිහටම තියෙනවා. මේ එවකට ධූරය දරන ජනාධිපතිවරයා ඒ ඡන්ද විමසීම් පවත්වනු ලබන්නේ යම් වර්ෂක යම් දිනයකද හෝ ඔහුගේ ප්‍රථම ධූර කාලය ආරම්භ වූ දිනයේ අනුරූප වන ඒ වර්ෂයේ ඒ සඳහා ඒ ඡන්ද විමසීමෙන් පසු එළඹෙන දිනයන් වන දිනයේ හෝ ඊළඟට එළඹෙන වර්ෂයේ ඊට අනුරූප වන දිනයක යන මෙයින් කලින් එළඹෙන දිනයකදී ආරම්භ වන අවුරුදු 5ක කාලයක් ධූරය දැරිය යුත්තේය කියලා.
මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ හරි විදියට මේක සමහන් කරලා තියෙනවා. එතකොට මේකවත් තේරුම් ගන්න බැරි සීඩී ලෙනවා තමයි ගිහිල්ලිවල මේ හරි මුං මොකක් හරි ගේමක් ගහනවා. මොකද මෙතන ගේමක් නෑ කියලා කියන්නේ විදියක් නෑ. දැන් රාජරත්නම් නීතිපති මේ පෙන්ෂන් යන එක මූට හරි අමාරුවක් තිබුණේ මේක මේ ඔහුගේ දීර්ඝ කාලය දීර්ඝ කරන්න. එතකොට මේකෙ මොනවා හරි ගේමක් තියෙනවා මුන්ට. මේක නිසා තමයි මේ ට්‍රයි කර කර යන්නේ. ඒ වගේම එවකට දුරේ දන්න ජනාධිපතිවරයා නොවේ නම් ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශ කරන ලැබූ දිනයේදී ආරම්භ වන අවුරුදු පහක් කාලය දැරිය යුත්තේ කියලා. ඒ කියන්නේ අර දුරේ අවුරුදු පහකට තෝරාපත් කරගත්ත ජනාධිපතිවරයා නැතුව වෙන කවුරු හරි දුරේ දන්නවා නම් ඔහුත් අර අනුපාප්තික කාලය විතරයි. ඒ කියන්නේ ඔහුගේ අවුරුදු පහට කොච්චරම් කාලයක් අඩුද අන්නේ කාලය විතරක් ඔහු දූරය දරන්න ඕන කියලවල මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරි විදියට මේක සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මුන්ට මේක උල්ලංඝනය කරලා මේ රටේ මොකද්ද මේ කරන්න හදන්නේ? එතකොට මේ කොහෙටද මේ රට අරගෙන යන්නේ? එතකොට ඒක නිසා තමයි කියන්නේ මෙන්න මේ විදියට කරලා මොකක් හරි මගඩියක් කල්ලිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඊට පස්සේ මේ නීතිපති හයිජැක් කරලා ඊට පස්සේ මේ උසාවිය මොකක් හරි මේ ගේම් එකක් ගහගෙන මුන්ට මේක කරන්න පුළුවන්ද කියලා බලන්න අවස්ථාව ගන්න. මොකද එතනින් එහාට දන්නවා රටේ හරි විදියට ආණ්ඩුව මේක වෙන පිරිසකට ගියොත් එහෙම රටේ නීති ආධිපත්‍ය සුරකින මේ හරි මේ පාලකයන් පිරිසකට කවදකරි මේක මේ රටේ බලය ගිය දවසට මුන් දන්නව අනිවාර්යයෙන්ම මුන්ට හිරේ ලගින්න වෙනවා කියලා. ඒක නිසා අපි මේ ගැන හරි විදියට සෙනසුරාද සාකච්ඡා කරන්න නියමිතයි. මේ රනිල් වික්‍රමසිංහ කියලා කියන රටේ උත්තරීතර ලියකියවිල්ල වෙන මේ ආණ්ඩුක ව්‍යවස්ථාව ඕන ඕන විදියට උල්ලංඝනය කළා. මූ කන්න හදන ටොපිය එසේ මෙසේ ටොපියක් නේ. ඒ වගේම මේ ආණ්ඩුක ව්‍යවස්ථාව මේ විදියට බලය සියලුම දේවල් මේ විදියට හරි විදියට ලියලා තියෙද්දි ඔවුන් මොකක් හරි මේ ආණ්ඩුක ව්‍යවස්ථාව මේ පාගල ආණ්ඩුක ව්‍යවස්ථාව විනාශ කළා, ආණ්ඩුක ව්‍යවස්ථාව පටහැනිම මොකක් හරි අරගෙන වල මේ රටේ මිනිස්සු ලේ වැගිරීමකින් මුන් මේ විදියට බලය අල්ලගෙන ඉන්න හදනවා. රනිල් වික්‍රමසිංහ මතක තියාගෙන ගෝඨාභයගේ ජොකා දාලා බොයන්නේ මොකද්ද නැතුවද කියලා මේ රටේ මිනිස්සු ඕන තරම් කියලා දෙන. ඒක නිසා මේ රටේ මිනිස්සුන්ගේ ආවේගය පරීක්ෂණය ලක් කරන්න එපා කියලා කියනවා. මොකද ගෝඨාභයලා ඒක පරීක්ෂණය ලක් කරන්න ගිහලා රාජපක්ෂ ඇතිකරේ අවසානට අර කෑම්ප් වල නිකන් මූද මැද ගිහිල්ලිවල මේ නේවි කෑම්ප් වල ඉඳලා තමයි ජීවිතේ බේරගත්තේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ හිතනවා නම් මේක මේ විදිහට කරන්න පුළුවන් මේ ටිරාන්නලස් දේශබන්දු දාගෙන මේ උන්ගේ අර පොලිස් බලය දාගෙන හමුදා බලය දාගෙන වල මේ රටේ මිනිසුන්ගේ හමුදාවේ සපත්තුවෙන් හමුදාවේ බූට් එකකින් ඊට පස්සේ පොලිසියේ බූට් එකකින් මේ රටේ ජනමතය පාගගෙන ඉන්න පුළුවන් කියලා වල ඒව ලේසි පහසු දේවල් නෙවෙයි. ඒක අර කාලය වෙනස් තාලය වෙනස් ඒක නිසා හැමදාම කියනවා අපි මේක උරුගා බලන්න යන්න එපා, මිනිසුන්ගේ ආවේගය උරුගා බලන්න යන්න එපා. එතනින් එහාට ගියොත් එහෙම ඔබට වෙන්නේ අනිවාර්යයෙන්ම ගෝඨාභයට වෙච්ච එකේ ඊට වඩා හාත්පසින්ම වෙනත් ඊට වඩා දරුණු ඛේදවාචකයකට උඹට ලක් වෙන්න වෙනවා. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ හරි අවධාරණයෙන් කියනවා ඕ මාලිගා ගේම් ගහන්න ගිහිල්ලිවල්ලා නිකන් කෙලව ගන්න එපා කියලා. මාලිගා ගේම් ගහන්න ගිහිල්ලා කෙලව ගන්න එපා කියලා රනිල් වික්‍රමසිංහට හරි අවධාරණයෙන් කියනවා. ඒක නිසා මේ රටේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකමක් වෙන ජනාධිපතිවරණයක් ඒ වගේම ජනාධිපතිවරයා තෝරගන්න ඔවුන්ට ඒ ඡන්දය භාවිතා කරන්න අවස්ථාව දීලා හරි විදියට ජනමතය තෝරපල්ලා එතනින් එහාට පෑල දොරෙන් ඇවිල්ලිවල අනම්මනම් කෙලි කල්ලිවල නිකන් කෙලව ගන්න එපා කියන එක අපි හරි අවධාරණයෙන් කියනවා. එහෙනම් අදට ගිහිල්ලෙන් සිළු දෙනාටම තෙරුවන් සරණයි, ආයිබෝවන්. රනිල් වික්‍රමසිංහටත් මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න. ජාතික උරුමය උදාරව බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසම හේසර ගති යොදා සතුරන් පරදමු අත්දල් බඳා නැගිටිව් අවිසම ඇති දැන් විවසුවා හෙළදිව බබලමු එක් විසම පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තිය.